කරු ස්වාමීන් වහන්ස ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම් වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්ස අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදි මේ වර්ණයේ කියන කාරණේ ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. ගෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංශ ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන ස්වරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තියෙන්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාව. කොහොමද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා සින්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. ඒන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය देवदास्य ඒ ළමයා ගෙනල්ලා දෙවලට පූජා කරනවා. දෙවලට පූජා කරපු දවස් ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳිනවා. කහදියරෙන් මේ දෙවල හොදනවා, මුරු තැන්පත් වෙනවා, දෙවල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ. දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මෙහෙම ජීවිතේ කැප කරලා එයා අවසානේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක බෞද්ධ පවුලක නෙමෙයි මිත්‍යා දෘෂ්ටික පවුලක ස්වරූපී දැරියක් වෙලා උපත්ති ලැබෙනවා. ඒතොර ඒ ස්වරූපී දැරිය මේ මොහොතේ ලෝකේ ඉන්න ශේච් නාට්‍යාංගනාව බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ ස්වරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුර දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් ගුරු තැඹතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට ස්වරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උත්පත්ති ලැබුණා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඒ නද දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තේ, ක්‍රිස්තියානි මහත්තේ, හින්දු මහත්තේ දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන් පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවානේ. ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල ස්වරූපී අය වෙලා උපත්ති ලැබෙනවා. මැරෙන වෙලාවේ මේ පින් උපාදානින් වුණා. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්ති ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණය සංස්කාර වලට අදාළයක් නැහැ. බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියට පත් වෙලා උප්පත්ති ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරට පත් වෙලා උප්පත්ති ලැබෙනවා. වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන ස්වරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින් මාළෝකෙම්ම මෛත්‍රී චිත්තෙම්ම කළා වූ පින්කම්.